දිනේ මෙරටින් COVID-19 නව ආසාදිතයින් 2275 දිනකු හඳුනා ගැනීමට හැකි වුණා. මෙරටින් අඛණ්ඩව සතියක් කොරෝනා වෛරසය ආසාදනය වූ ආසාදිතයින් දෛනිකව 2000 ඉක්මවා වාර්තා වුණා. ඊයේ දින වැඩිම ආසාදිතයින් පිරිසක් වාර්තා වී තිබුණේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. ඊයේ දින කොළඹ දිස්ත්‍රික්කයේ ආසාදිතයින් 438ක්, ගම්පහින් 410ක්, කලුතරින් 241ක්, කුරුණෑකලින් 100ක්, පුත්තලමින් 4ක්, කෑගල්ලෙන් 89ක්, රත්නපුරින් 84ක්, ගාල්ලෙන් 261ක්, මාතරින් 46ක්, හම්බන්තොටින් 14ක්, නුවරළින් 179ක්, මහනුවරින් 138ක්, මාතරින් 14ක්, බදුල්ලෙන් 29ක්, මොනරාගලින් 8ක්, අම්පාරෙන් 38ක්, මඩකලපුවෙන් 4ක්, ත්‍රිකුණාමලෙන් 13ක්, අනුරාධපුරෙන් 22ක්, පොළොන්නරුවෙන් 10ක්, මන්නාරමෙන් 13ක්, වවුනියාවෙන් 17ක්, මොලතෙව් දිස්ත්‍රික්කෙන් ආසාදිතයින් 24ක්, කිලිනොච්චෙන් ආසාදිතයින් 7ක් සහ යාපනයෙන් ආසාදිතයින් 9ක් වාර්තා වී තිබුණා. ඒත් සමග මෙරට සමස්ත COVID-19 ආසාදිතයින්ගේ සංඛ්‍යාව 142,746ක් දක්වා ඉහළ ගියා. ඉන් පුත්කලින් 118,322 දෙනෙකු මෙවැනි විට පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති අතර තවදුරටත් රෝහල් ගතව ප්‍රතිකාර ලබන්නේ පුත්කලින් 23,462 දෙනෙකු පමණයි. කොවිඩ් රෝගයේ වැළඳීමෙන් පසු තවදුරටත් නැවත එම රෝගය වැළඳෙන්නේ නැහැ කියන මතය සමහර වෙලාවට අපිට දැනගන්න ලැබෙනවා විවිධ අය ප්‍රකාශ කරනවා. මේක එක්තරා දුරකට සත්‍යක් තමයි. ඒ කියන්නේ වෛරස් රෝගයකට බලඳුන්නු පුද්ගලයෙකුට සාමාන්‍ය කාල සීමාවක් මේ වෛරසයේ හේතු කොටගෙනම නැවත එම රෝගය ඇති නොවීමට අවශ්‍ය කරන ප්‍රතිශක්තිය ශරීරය තුළ වර්ධනය වෙනවා. ඒ නිසා ඒක මේ එක එක රෝගයට වෙනස් වෙන කාල පරාසයක් සඳහා සමහර විට මේ රෝගයේ නොවැළඳී තියෙන්න පුළුවන්. මේ රෝගයේ පිළිබඳව අපිට තියෙන දත්ත අනුව අපිට කියන්න තියෙන්නේ මුල් කාලයේ යම් ආකාරයකට ප්‍රතිශක්තියක් ගොඩනැගුණත් ඒක කොච්චර කාලයක් තියෙනවද කියලා නිශ්චිතව කියන්න අමාරුයි. ඒ නිසාම රෝගයේ වැළඳුණු අයත් අවශ්‍ය කරන සෞඛ්‍ය ආරක්ෂක ක්‍රමවේද යොදා ගැනීමත් ඒ වගේම රෝගයේ වැළඳුණු අය තමන් සුව වී සති දෙකකට පසුව අවස්ථාව ලැබුණ වෙලක කොවිඩ් එන්නතක් ලබා ගැනීමත් වැදගත් වෙනවා. ඒ එන්නත් නියමිත මාත්‍රා සම්පූර්ණ කර ගැනීමත් වැදගත් වෙනවා. දින මෙරටින් කොවිඩ් මරණ 21ක් පිළිබඳ තොරතුරු වාර්තා වුණා. ඒත් සමග මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 962ක් දක්වා ඉහළ ගොස් තිබුණා. ඊයේ දින තහවුරු වූ මරණ 19ක්ම සිදු වී තිබුණේ කොවිඩ් නියුමෝනියා තත්ත්වයේ හේතුවෙන්. ඊයේ දින තහවුරු වූ මරණ අතර පිරිමි පුත්කලින් 16 දෙනෙකු සහ කාන්තාවන් 5 දෙනෙකුද ඇතුළත්. දිස්ත්‍රික්ක 10කට අයත් ග්‍රාම නිලධාරී වසම් 70ක් අද පෙරවරු විසිට හුදකලා කිරීමට කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ තීරණය කර තිබුණා. ඒ අනුව කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගිරියුල්ල පොලිස් බල ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී වසම් 24ක්, ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ කින්නියා පොලිස් බල ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී වසම් 12ක්, නුවරළිය දිස්ත්‍රික්කයේ නෝවුඩ් පොලිස් බල ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී වසම් 3ක් සහ බගවන්තලාව පොලිස් බල ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී වසම් 5ක් සහ හැටන් පොලිස් බල ප්‍රදේශයේ එක් ග්‍රාම නිලධාරී වසමක්ද උදැසන සිට හුදකලා කළ ප්‍රදේශ අතරට අයත්. හැටන් ප්‍රධාන තැපැල් කාර්යාලයේ සේවකයන් දෙදෙනෙකුට සහ එම සේවකයන් දෙදෙනාගේ පෞලිය සමාජිකයන්ට COVID-19 වෛරසය ආසාදනය වීම හේතුවෙන් ප්‍රධාන තැපැල් කාර්යාලය තාවකාලිකව වසා දැමීමට සෞඛ්‍ය බලධාරීන් තීරණය කර තිබුණා. හැටන් දික්කොය නගරසභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂක රාමයා බාලකෘෂ්ණන් මහතා ප්‍රකාශ කළේ එම තැපැල් කාර්යාලයේ සේවය කළ සේවකයන් 17 දෙනෙකුද ස්වයන් නිරෝධායනයට යොමු කළ බවයි. කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ බිරිඳ මියගොස් දින 3කට පසු ඊයේ රාත්‍රියේ සැමියාද මියගොස් ඇති බව බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක කදිර වේල්ජේ ගණේෂ් මහතා ප්‍රකාශ කළා. කොවිඩ් 19 වෛරසයේ රෝග ලක්ෂණ මතුවීම හේතුවෙන් මියගිය තිදරු මව 13 වන දින බගවන්තලාව ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුව එදිනම ඇය මියගොස් තිබුණා. ඊයේ රාත්‍රියේ මියගිය එම කාන්තාවගේ සැමියාගේද PCR පරීක්ෂණ මේ වන විට සිදු කර ඇති බවයි වාර්තා වුණේ. එම පරීක්ෂණ වාර්තා ලැබීම දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.